හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද යාළුවනේ අද මම කතා කරන්නේ 1999 වර්ෂයේ රිලීස් වුණු සුප්‍රීම ඩ්‍රාමා ක්‍රයිම් මූවී එකක් වන වොරෂිලව් ෂාප් ෂූට චිත්‍රපටය ගැන එහෙනම් මේ වගේ මූවීස් ටීවි සීරියස් දාපු ගමන් බලන්න කැමති නම් දැන් අපේ YouTube channel එකත් subscribe කරලා එකතු වෙන්න මේ කතාවේ ප්‍රධානම චරිතය වන කාටියා එෆොනීනා රුසියාවේ කුඩා ගමක ජීවත් වුණු 26 වර්ෂදි ලස්සන ගැහණු ළමයෙක් කාටියා ජීවත් වුණේ ඇයගේ සීයා වන අයිවන් එක්ක ඔහු දෙවන ලෝක යුද්ධයේදී සේවය කළ යුදවිරුවෙක් මේ දෙන්න හරි ආදරයෙන් වගේම සතුටින් තමයි මේ කුඩා ගමේ ජීවත් වුණේ මේ ගැහණු ළමයාගේ ගෙදරට අල්ලපු ගෙදර රස්ත්‍යාදුකාර කොල්ලෝ 3 දෙනෙක් ජීවත් වුණා මොවුන් නාහයට අහන්නේ නැති ගමේ ඉන්න නරකම කොල්ලෝ 3 දෙනෙක් මෙයාලා අහල පහල ඉන්න ගැහණු ළමයින්ට කිසිම බයක් නැතුව නරක විදියට විහිළු කළා මොවුන් සතියේ සාමාන්‍යයෙන් බදාදා දවස්වල ගණිකාවන් ගෙදරට ගෙනත් පාටි දාලා විනෝද වෙන්න පුරුදු වෙලා හිටියා එක බදාදා දවසක මෙයාලගේ පාටියකට ගණිකාවක් හොයාගන්න බැරි වෙනවා මොවුන් ඒ ගැන කතා කර කර ඉන්නකොට පාරේ කාටියා යනවා දකින්නවා මේ තුන් දෙනාගෙන් කෙනෙක් වන වාඩීම් හයි ස්කූල් එකේ කාටියාගේ පන්තියේ යාළුවෙක් මේ බව දැනගත් බෝරිස් ඇයට කාමරයට එන්න කියන්න කියලා වාඩීම්ට කියනවා මොහුට තේරුණා ඇයි යාළුවෝ ටික කාටියාට රූම් එකට එන්න කියලා කතා කරන්න කියලා ඔහු ඉක්මනට ඉගොර් එක පහලට ගිහින් අපිත් එක්ක පොඩ්ඩක් උඩට එනවද කියලා කාටියාගෙන් ඇහුවා ඇය එන්න අදිමදි කරනවා කියලා තේරුණ ඔවුන් අද බෝරිස්ගේ උපන්දිනය ඔයාට විතරයි අද එයාට සුබපතන්න පුළුවන් කියලා ඇයට බොරුවක් කිව්වා අනේ මගේ සීයා මම එනකම් බලාගෙන ඉන්නවා ඔයාලා එයාට කියන්න මම එයාට විශ් කළා කියලා කියන්න කියනවා එතකොට කොල්ලෝ ටික දන ගහලා කාටියාගෙන් ඉල්ලනවා පොඩි වේලාවකට උඩට ඇවිත් ඔහුට සුබපතන්න කියලා හරි ඒත් මට ඇවිත් විනාඩි 5න් ආයෙත් ගෙදර යන්න ඕනි කියලා ඇය එන්න කැමති වෙනවා කාටියා ගේ ඇතුළට ආවම දැක්කා ගොඩක් මද්දිසාර බෝතල් ගේ ඇතුලේ හැම තැනම තියෙනවා කාටියා මේව දැකලා ටිකක් බය වෙනවා ඒත් ඇය ඒක පෙන්නුවේ නැහැ එක කොල්ලෙක් ඇයට බීම වීදුරුවක් දීලා බොන්න කියලා කියනවා කාටියාට ලස්සනට සින්දු කියන්න පුළුවන් ඔයා ඊගොර් වෙනුවෙන් සින්දුවක් කියන්න කියලා වාඩීම් ඇයගෙන් ඉල්ලනවා කට්ටිය සින්දුව කියන අතරතුර කොල්ලෙක් ඇයගේ බීම වීදුරුවට යමක් එකතු කළා කාටියා බීම බීලා කට්ටිය එක්ක යහළුවන් විදියට හොඳින් කතා කළා ඊට පස්සේ ඇය දැම්මට යන්න ඕනේ කියලා කිව්වා ඒත් ඇයගේ බීමට දාපු මද්‍රව්‍ය නිසා දැන් ඇයට කෙලින් ඉන්න බෑ කොල්ලෝ ටික ඇයව ළඟම තිබුණු කාමරයට අරන් ගියා ඇයට තේරුණා මේ කට්ටිය දැන් මොකටද එන්නේ කියලා ඇය බේරිලා යන්න හැදුවත් ඒක හරි ගියේ නෑ කණ්ඩායමේ නායකයා වගේ ඉන්න බෝරිස් ඇයව ඇඳට තල්ලු කරලා දැම්මා ඊට පස්සේ පිස්සුවෙන් වගේ ඇයගේ ඇඳුම් ගලවලා දානවා අනික් කොල්ලෝ ටික ඇයට නරක විදියට කුණුහරප කියනවා අවසානයේ ඔවුන් තුන්දෙනාම ඇයව දූෂණය කරනවා පැය කිහිපයකට පසු ඇය කෑ ගහන එක නතර කරලා පරාජය පාරගෙන කොල්ලන්ට ඕන දේ කරන්න ඉඩ දෙනවා තමන්ගේ ආශාව සංසිඳවාගත් මේ කොල්ලෝ කට්ටිය ඇයට යන්න දෙනවා ඇයට සල්ලි දීලා මේ ගැන කාටවත් කියන්න එපා කියලා කියනවා ඇය මුකුත් නොකියම අඬාගෙන එතනින් යනවා ඇය අමාරුවෙන් වගේ එතනින් ගිහින් සල්ලි ටික පාරේ විසි කරලා දාලා ගියා කාටියා යන දිහා බලන් හිටපු ඇයගේ ක්ලාස්මේට් වාඩීන් නම් බය වෙනවා තමන්ට මේකෙන් ප්‍රශ්නයක් වෙයිද කියලා ඒ තනිත් ළමයි දෙන්නට නම් ඒ ගැන ගාණක්වත් නැති තරම් එයාලා හිතාගෙන ඉන්නේ එයාලා ගමේ වැඩකාරයෝ කියලා මොකද වාඩීම්ගේ තාත්තා පොලිසියේ උසස් නිලධාරියෙක් නිසා කාටියා ගෙදර ඇවිත් දුකින් බිම ඉඳගෙන අඬනවා සීයා ඇගේ කකුල් දෙක දිගේ ගලාගෙන එන ලේ දැකලා සිදුවන දේ තේරුම් ගන්නවා ඔහු තරහෙන් ඇහුවා කවුද ඔයාට මේ දේ කළේ කියලා ඒ අපරාධිකලේ අල්ලපු ගෙදර කොල්ලෝ කියලා දැනගත් ඔහු ඔවුන්ට හොඳ පාඩමක් උගන්වන්න කියලා ගෙදරින් යනවා ඒත් ඔයා රණ්ඩු කරගන්නේ නැතුව මේ ගැන පොලිසියට මුලින්ම කියන්න කියලා තවත් අසල්වාසියෙක් සීයාට කියනවා ඊට පස්සේ පොලිසිය කට්ටිය අපරාධකාරයන්ව අත්අඩංගුවට ගන්නවා පොලිස් ඉන්ස්පෙක්ටර් ඔවුන්ගෙන් ප්‍රශ්න කළා ඒත් මේ අපරාධකාරයන් නම් කිව්වේ තමන් කිසිම වැරද්දක් කරේ නැහැ කියලා ඊට පස්සේ මෙයාලව වෙන වෙනම රූම්ස් වලට අරගෙන ගිහින් මෙයාලගෙන් ප්‍රශ්න කළා උඹලා කාටියාව ලිංගිකව දූෂණය කරාද ඇත්ත කියපන් නැත්නම් උඹලා මිනි මරුවොත් එක හිරගෙදර හිර කරලා දානවා කියලා කිව්වා අවසානයේ හොඳටම බය වුණු බෝරිස් පිළිගත්තා කාටියාව ගෙදරට ගෙනත් නිදාගත්ත බව මේ වෙලාවේ පොලිසිය ඉහළ නිලයක් දරන කර්නල් නිකොලායි එතනට එනවා ඒ වාඩීම්ගේ තාත්තා ඔහු එයාගේ බලය පාවිච්චි කරලා ළමයි ටික ඔෆිස් එකට එවන්න කියලා ඉන්ස්පෙක්ටර්ට කියනවා මුන් ටික වරදිකාරයෝ සර් මුන් වැරද්ද පිළිගත්තා කියලා ඉන්ස්පෙක්ටර් කිව්වා ඒ වෙලාවේ කාටියාගේ ලේ ගෑවුණු බෙඩ්ෂීට් එක අරගෙන තවත් පොලිස් නිලධාරියෙක් එතනට ආවා ඔවුන් වරදිකාරයෝ බවත් අනිවාර්යයෙන්ම ඔවුන්ට දඩුවම් කරන්න ඕනි කියලා එතන හිටපු හැමෝටම තේරුණා ඒත් නිකොලායි දිගින් දිගටම කිව්වා ළමයින්ව තමන්ගේ ඔෆිස් එකට එවන්න කියලා එතනදී මට ඒ නියෝගය ඔයාගේ අත්අකුරෙන්ම ලියලා දෙන්න කියලා පොලිස් ඉන්ස්පෙක්ටර් ඉල්ලුවා එතකොට එතන හිටපු තව නිලධාරී කිව්වා මෙයාලා හැමබදාදම නරක ගෑනු එක පාටි දානවා කියලා ඒ වගේම වටේ ඉන්න ගැහණු ළමයින්ටත් මෙයාලා කරදර කරනවා කියලා ගොඩක් කම්ප්ලේන් ලැබිලා තියෙනවා කියලා කියනවා
ඒත් එක්කම එතන හිටපු අසල් වැසි මිනිස්සෙක් කිව්වා මුන් මහා අසහනකාරී කොල්ලෝ ටිකක් අනිවාර්යයෙන්ම මුන්ට දඩුවම් කරන්න ඕනි කියලා. මේක අහපු නිකොලායි කරන්න දෙයක් නැතුව එතනින් යනවා. ඒත් මොහු කොහොම හරි ළමයින්ව බේරගන්න අදිෂ්ඨාන කරගන්නවා. පසුවදා අවදි වුණු සීයාට කාටියා වෙනද වගේ තමන් ළඟින් ඉන්නවා දකින්න බැරි වෙනවා. ඇය නාන කාමරේ තියෙන වීදුරුව දිහා බලාගෙන දුක් වෙනවා. ඔහු තමන්ගේ මිනිපිරි අඬමින් ඉන්නවා දැකලා ගොඩක් දුක් වුණා. ඒ මොකද සීයා ඇයට ගොඩක් ආදරේ නිසා. ඒත් ඇයගේ හිත හදන්න ඔහුට බැරි වුණා. මම ඔයා බලන්න ගැහණු ඩොක්ටර් කෙනෙක්ට එන්න කියන්නම්. ඒත් ඒකට ඇය එපා කිව්වා. මේ ගැන කවුරුත් වටේ ඉන්න අය දැනගන්නවට තමන් කැමති නෑ කියලා ඇය කිව්වා. දැන් ඒ ගැන මුළු ගමේම අය දන්නවා. පොලිසිය කට්ටිය ඊයේ ඇවිත් අර කොල්ලෝ ටික අරගෙන ගියා කියලා අයිවන් කියනවා. මේ කහපු කාටියා හොඳටම බය වුණා. දැන් හැමෝම මේ ගැන දන්න නිසා ගමේ අය මට ජීවිත කාලෙම අපහාස කරයි කියලා ඇය කිව්වා. පසුව ඩොක්ටර් කාටියාව බලන්න ආවා. ඇය ටිකක් දැන් වීක් වෙලා ඉන්නේ. ළමයා ගෙදර තියාගෙන දවස් කිහිපයක් රෙස් කරන්න දෙන්න කියලා ඩොක්ටර් කිව්වා. පසුවද අපරාධකාරයෝ ටික පොලිසියෙන් නිදහස් වෙලා කියලා අයිවන් දැනගත්තා. ඒ වාඩිම්ගේ තාත්තගේ බලය නිසා. ඔහු දැන් රටේ නීතිය ගැන කෝපයෙන් ඉන්නේ. ඒත් ඔහු තමන්ගේ මිනිපිරියට කොහොම හරි යුක්තිය ඉටු කරනවා කියලා අදිෂ්ඨාන කරගත්තා. මොවුන් පොලිස් නිලධාරියෙක් මුණගැහෙන්න යනවා මේ පිළිබඳ උසාවියේ නඩුවක් දාන්න. ඒත් මේ නිලධාරියටත් නිකොලයි අල්ලස් දීලා තියෙන්නේ. කාටියගේ කතාව අහලා ඔහු හිනා වෙලා කියනවා ඒ ළමයි එක්ක සතුටින් යාළුවෝ වගේ ඉන්න කියලා. ඔයා ඔවුන් ඉන්න කාමරයට ගියේ ඔයාගේ කැමැත්තෙන්නේ. ඒ නිසා ඔයත් එක්ක ලිංගිකව එකතු වුණු ඒ ළමයෙක්ව ඔයා කසාද බඳින්න කියලා කියනවා. මේකට කාටියාට නම් හොඳටම දුක හිතෙනවා. තමන්ට සාධාරණයේ වෙනුවෙන් සටන් කරන්න ශක්තියක් නැහැ කියලා ඇය දුක් වෙනවා. තමන්ට උන හැම දෙයක්ම දැන් අමතක කරන්න ඕනි කියලා ඇය සීයට කියනවා. ඒත් අයිවන් නම් ඔවුන්ව අතාරින්න කැමති උනේ නැහැ. පසුවදා ඔහු අර ළමයි සෙට් එක මුණ ගැහෙන්න යනවා. ඔවුන් කායකේ ඉඳන් විනෝද වෙනවා. ඔයාට මොනවද ඕනි කියලා එතන හිටපු කොල්ලෙක් අහනවා. මම උඹලගේ මූණු ටික මතක තියාගෙන ඉන්නේ කියලා ඔහු එතනින් යනවා. මේ වයසක මිනිස්සයාට තමන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා එතනදී ළමයි ටික හිනා වෙනවා. ඒත් ඔවුන් තාම දන්නේ නැහැ ඔවුන් කරපු දේ නිසා අනාගතයේදී විඳින්න වෙන ඵල විපාක කොච්චර නරකයිද කියලා. පසුවදා අයිවන් ඔහුගේ පරණ යාළුවෙක් වුණු ජජ් කෙනෙක්ව මුණගැහෙන්න යනවා. ඒත් ඔහු කියන්නේ ඔයා දැන් ඒ ගැහණු ළමයාව හොඳට බලාගන්න කියලා. නැත්තං ඒ ගැහණු ළමයා ගණිකාවක් වෙන එක කාටවත් නවත්තන්න බෑ කියලා කියනවා. අයිවන් ඒ කියපු දෙයට ඔහුට හොඳටම බැනලා එතනින් යනවා. අවසානයේ මේ ප්‍රශ්නය තමන්ම විසඳන්න තීරණය කරනවා. පසු අයිවන්ගේ එක නිවසක් ඔහු ඩොලර් 5000කට විකුණා දමනවා. ඔහු ඒ සල්ලි ටික දැන් පලිගන්න යොදවන්න හදන්නේ. ගෙදර ආවම කාටිය කිව්වා වාඩිම්ගේ තාත්තා නිකොලායි ගෙදර ඇවිත් සල්ලි පුරවපු ලියුම් කවරයක් දීලා ගියා කියලා. මේකට හොඳටම තරහ ගිය අයිවන් නිකොලායිගේ ගෙදර ගිහින් ඒ සල්ලි ටික ඔහුගේ මූණට විසිකලා. පසුවදා කාටියාගේ නැන්ද කෙනෙක් ඇවිත් ගෙදර අතුරක් දුන්නා. ඇය ටික දවසකට දුර පළාතකට යන නිසා තමන්ගේ කුරුල්ලෝ ටික බලාගන්න කියලා ඇය ඉල්ලා තිබුණා. ඔහු ඒ ගෙදර ගිහින් බලනකොට දැක්කා අපරාධකාරයෝ ඉන්නේ ඒ ගෙදර ඉස්සරහා ගෙදර කියලා. ඔහුට මේ ලැබුණු අවස්ථාව යොදාගෙන පලිගන්න කල්පනා කරා. පසුවදා ඔහු වෙළඳ පොළට ගිහින් හොර අවි ආයුධ විකුණන කෙනෙක් ළඟට ගියා. ඔහු අයිවන්ට පිස්තෝල වගේම රිවෝල්වර් පෙන්නුවා. ඔයා ගාව හොඳ ස්නයිපර් රයිෆල් එකක් නැද්ද කියලා අයිවන් ඇහුවා. මේක අහපු කඩකාරයා බය වුණා. ඔහු කැමති වුණේ නැහැ අයිවන්ට රයිෆල් එකක් විකුණන්න. කොහොම හරි අයිවන් වෙළඳ පොළෙන් යන්න හදනකොටම තවත් වෙළෙන්දෙක් එතනට එනවා. මට ඔයාලගේ කතා බහ ඇහුණා. මන් ගාව තියෙනවා ඔයාට ඕන දේ. ඒත් ඒවා ටිකක් මිල අධිකයි. ඔයාට ඒව ඕනේ නම් මගේ පස්සෙන් එන්න කියලා කිව්වා. ඊට පස්සේ අයිවන් රහස් ස්ථානයකට ගියා. එතන ඉන්න ආයුධ වෙළෙන්දා තුවක්කු කිහිපයක් අයිවන්ට හඳුන්වා දෙනවා. අයිවන්ට එතන තියෙන SVD ස්නයිපර් රයිෆල් එකක් ගැන හිත යනවා. ඔහු ඩමියකට ඉලක්ක කරලා වෙඩි තියලා තුවක්කුව පරීක්ෂා කළා. හැම වෙඩි පහරක්ම නිවැරදිව වැදුනා. අවසානයේ අයිවන් එය මිලදී ගන්නවා. වෙළෙන්දට තේරුණා මොහු මේක ගන්නේ මොකක් හරි නීති විරෝධී වැඩකට කියලා. ඔහු අයිවන්ට තුවක්කුවට සම්බන්ධ කරන්න සයිලන්සර්යකුත් දෙනවා. ඒකෙන් වෙඩි තැබීමකදී පිටවෙන ශබ්දයක් නැති කරනවා. ගෙදර ආවම අයිවන් දකිනවා කාටියාගේ අම්මා තුර්කියේ ඉඳන් අලුත් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ගෙදර ඇවිල්ලා කියලා. ඇයි කවදාවත් කාටියාව තමන්ගේ ළමයෙක් වගේ බලාගත්තේ නැහැ. ඇය වෙන මිනිස්සු එක්ක විනෝදයෙන් කාලය ගත කළා. ඇය තමන්ගේ දුව දැකලා සතුටුයි කියලා කාටියාට තෑග්ගකුත් දුන්නා. ඒ වගේම උන හැම දෙයක්ම අමතක කරලා ඔයා දැන් සතුටින් ඉන්න කියලා ඇයගේ දුවට කිව්වා. පසු ඇය මට සල්ලි ටිකක් දෙන්න පුළුවන්ද කියලා අයිවන්ගෙන් ඇහුවා. අයිවන්ට තේරුණා ඇය ඇවිත් ඉන්නේ කාටියාව බලන්න නෙමෙයි සල්ලි ඉල්ලන්න කියලා. මංගාව සල්ලි නෑ කියලා අයිවන් කිව්වා. අපි වාඩින්ගේ තාත්තගෙන් අර සල්ලි ටිකයි ගමු කියලා ඇය කිව්වා. මේකට හොඳටම තරහා ගිය අයිවන් ඇයට හොඳටම බැනලා ආයේ මේ ගෙදර පැත්ත පලාතේ ඉන්න එපා කියලා එළෙව්වා. පසුවදා අයිවන් තමන්ගේ යාළුව පාක් එකේ චෙස් එල්ලම් කරන තැනට ගිහින් ඔවුන්ට එකතු වුණා. කොල්ලන්ගේ වාහනේ එනව දැකපු අයිවන් හොරෙන්ම කාටියාගේ නැන්දගේ ගෙදරට ගිහින් වෙලා වෙනකම් බලන් හිටියා. ඔහු බෝරස්ගේ රහස් ප්‍රදේශයේ ඉලක්ක කරලා වෙඩි තිබ්බා. තුවක්කුව හංගලා ඔහු ඉක්මනට යාළුවෝ ඉන්න තැනට ඇවිත් කිසිම දෙයක් නොවුන ගානට හිටියා.
පසුව බෝරස්ස ඉක්මනට හොස්පිටල් එකට එක්කන් යනවා පෙන්නනවා. ගෙදරාපු නිකොලායි කොල්ලෝ දෙන්නගෙන් ඇහුවා ඇත්තටම මොකද වුනේ කියලා. ඔහු හිතන්නේ යාළුවොත් එක්ක සෙල්ලම් කර කර ඉඳලා වැරදිලා බෝරස්ට වෙඩි වැදුනා කියලා. අපි එතන කට්ටිය එක්ක කතා කර කර හිටියා විතරයි. තුවක්කුවක් ඇල්ලුවේවත් නැහැ කියලා වුන් කියනවා. එනම් ඔයාලා පරිස්සම් වෙන්න. සමහර විට කවුරු හරි ඔයාලගෙන් පලිගන්න හදනවා වෙන්න පුළුවන් කියලා නිකොලායි කියනවා. පොලිස් ඉන්ස්පෙක්ටර් අයිවන් මේකට සම්බන්ධයි කියලා සැක කරන්න ගන්නවා. මොකද අයිවන්ට ඒක කරන්න සාධාරණ හේතු තිබුණු නිසා. ඔයා පරිස්සම් වෙන්න. සමහර විට නිකොලායි ඔයාව සැක හිතලා ඔයාට ඉස්සරහට කරදරයක් කරන්නත් පුළුවන් කියලා ඉන්ස්පෙක්ටර් අයිවන්ට කියනවා. දවස් කීපයකට පසු අයිවන් නැවතත් කාටියාගේ නැන්දක ගෙදරට එනවා. මේ පාර ඔහුගේ ටාගට් එක තමයි ඊගෝර්. ඔහු වාහනය ඇතුලේ සද්දෙට සින්දුවක් දාගෙන ෆන් එකේ ඉන්නවා. ඒකම අයිවන් කායිකේ පෙට්‍රල් ටැංකියට වෙඩි තියනවා. එතනදි කායික පුපුරලා ගිනි ගන්නවා. ඊගෝර් කොහොම හරි කායිකෙන් එළියට දුවනවා. ඒත් ඔහුගේ පශ්චාත් භාගයේ හොඳටම ගිනි ගන්නවා. කොමාරි අහලපාල හිටපු අය ඔහුගේ ගින්න නිවා දැම්මා. ඒ තනතුර නිසා සම්පූර්ණයෙන්ම ඔහුගේ පිටිපස්ස ගිනි අරගෙන විනාශ වෙලා. ඒ නිසා ඔහුට ආයේ ඉඳ ගන්න බැරි වෙනවා. නිකොලායිට තේරුණා ඊළඟ ගොදුර තමන්ගේ පුතා බව. ඔයා පරිස්සම් වෙන්න. ගෙදරින් එළියට යන්න එපා. මොකද වෙඩික්කරු ඔයා ගැනත් සෝදිසියෙන් ඉන්නවා ඇති කියලා ඔහු වාඩීම්ට කිව්වා. මේක අහපු වාඩීම් හොඳටම බය වුණා. පසු ඉන්ස්පෙක්ටර් කාටියගේ ගෙදර එනවා අයිවන්ව මුණ ගැහෙන්න. ඔහුට ඕනේ පසුගියදා ඉගෝර්ට වුණ අනතුර ගැන අයිවන් එක්ක කතා කරන්න. සීයා මේ වෙලාවේ නම් ගෙදර නෑ. එයා මගේ නැන්දගේ ගෙදර යනවා. එහි කුරුල්ල ටිකක් බලාගන්න කියලා කාටියා කියනවා. ඉන්ස්පෙක්ටර් තේරුම් ගන්නවා ඒ ගෙදර තියෙන්නේ බෝරස්ගේ ඉස්සරහම කියලා. ඔහු යතුරු හොරෙන්ම අරගෙන යනවා කාටියාගේ නැන්දගේ ගෙදර බලලා තමන්ගේ සැකය හරිද කියලා දැනගන්න. ඒ වෙලාවෙම වගේ නිකොලායි පොලිස් නිලධාරින් එක්ක සර්ච් වොරන්ට් එකකුත් අරගෙන අයිවන්ගේ ගෙදර එනවා. ඔහු හිතන්නේ අයිවන් මේකට සම්බන්ධයි කියලා. ඒත් මුළු ගෙදරම හෙව්වත් ඔවුන්ට කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. මේ වෙලාවෙම කාටියාගේ නැන්ද ඇවිත් අයිවන්ගෙන් ගෙදර යතුරු ඉල්ලනවා. ඒ නිසා පොලිස් නිලධාරීන් ඇයිගේ නිවසත් චෙක් කරන්න යනවා. දැන් අයිවන් ඉන්නේ බය වෙලා. මොකද රයිෆල් එක හංගලා තින්නේ මෙහෙ නිසා. ඒත් ඔහු පුදුම වෙනවා පොලිසිය කොච්චර හෙව්වත් තුවක්කු හොයාගන්න බැරි වුණ නිසා. අවසානයේ තමන්ගේ පුතාට කරදර කරන්න එපා කියලා නිකොලායි අයිවන්ගෙන් ඉල්ලනවා. ඔහු කරපු පව්වැඩවලට ඔහුට දැනටමත් මොනහරි වෙලා ඇති කියලා අයිවන් කියනවා. මේ කියපු දෙයට බය වෙන නිකොලායි ඉක්මනට වාඩි ඉන්න බලන්න දුවනවා. මම වාඩින්ට මොනවත් කළේ නැහැ. ඒත් මම දැක්ක ඒ ස්ත්‍රී දූෂකයා දැන් පිස්සුවෙන් වගේ තමන් කරපු දේවල් වලට බයෙන් ඉන්නවා කියලා අයිවන් එතනදි කියනවා. නිකොලායි ගෙදර ගිහින් ඉක්මනට දොර අරින්න වාඩීන් කියලා හයියෙන් දොරට ගගහ කෑ ගහනවා. ඒ වෙලාවෙම වාඩීන් තමන්ගේ තාත්තට දොර හරහා වෙඩි තියනවා. ඔහු හිතුවේ තමන්ව මරන්න මිනිමරුව ඇවිත් කතා කරනවා කියලා. ඔහු දවස් ගාණක්ම බයෙන් ඉඳලම මනසත් විකෘති වෙලා දැන් ඔහුට පිස්සු හැදිලා. පොලිසිය අවසානයේ වාඩීන්ව මානසික වෛද්‍යවරයෙක්ට යොමු කරනවා. ඒත් ඔහු ප්‍රතිකාර ලැබුවත් සම්පූර්ණයෙන්ම හොඳ අතට පත්ුනේ නැහැ. පසුව ඉන්ස්පෙක්ටර් අයිවන්ට ඔහුගේ ගෙදර එන්න ආරාධනා කරනවා. මම තමයි පොලිසියෙන් ඉස්සෙල්ලා ඔයාගේ තුවක්කු අරන් ගියේ. ඔහු දන්නවා ඒ ළමයි ටික වැරදිකාරයෝ කියලා. ඔයා ආයි කාටවත් මේකෙන් කරදර කරන්න එපා කියලා අයිවන්ට යන්න දෙනවා. ගෙදර ආපු අයිවන්ට ඇහෙනවා තමන්ගේ මිනිපිරිය ලස්සනට සින්දු කියනවා. ඔහුට තේරුණා ඇය පරණ දේවල් අමතක කරලා ඇයගේ තත්ත්වය හොඳ අතට හැරෙනවා කියලා. ඔහු ඒ ගැන සතුටු වුණා. කතාවත් එතනින් අවසන් වුණා. හොඳයි යාළුවනේ, වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා මේ වගේ වීඩියෝස් තාපු ගමන් බලන්න දැන්ම අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝකින් ළඟදීම මුණගැහෙමු. ඔබට සුබ දවසක්.